प्रश्न किरण्य अमात्य पाटली चंपिक रानवक महतागे जाति के हेलोरु मेट मुकद वेन्ने किसी प्रश्न जाति के हेलोरु में ने वो पातुरु अरहे में गैलवील तें तें वाला गया था देशपाल वाचे अभी जाग ब्रह्मने कला महिंदे काले देये ने किला जाति के हेलोरु में रहती है बासन है तो अमर दूर है माइत्री पाले सिर्फ सेरे जाने तुम्हारे काले नेती वेयर हो मेक द वेनस किया ने नेती वेनस बासन है रो पलात सभा वे इन अतम श्रीलंका निधास पाक शिक्षा नोटेरी मनीषा है तुम्हें प्रश्न මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ජනාධිපති කරන්න ඔබතුමලා බැහැලම වැඩ කළා. හැබැයි නිශාන්ත මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නේදී ජනාධිපතිතුමා මැදිහත් වුණේ නැහැ නේද? නැහැ ජනාධිපතිතුමා ඒකට මැදිහත් වුණා. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කල්ලියක් ඉන්නවා. අරණ ජාවාරංකාර කල්ලිය ජනාධිපතිතුමාට අභියෝග කරමින් ඉන්න. ඒ ජය කල්ලිය පළාත් සභාවේ බලවත්. මහමැතිපත් කළෙත් ජනාධිපතිතුමා. හැබැයි ඔහුත් ඡන්ද දෙන්න අවිල්ල හිටියේ නැහැ. වෘකේන්ගේ කරේ යන අය ඒගොල්ලන්ගේ දේශපාලන ජීවිතේ කෙලවර කරන්නේ වෘකේන්ගේ බඩවලට. ඒක ඉදිරි කාලෙදි තීරණය. නිශාන්ත මන්ත්‍රීතුමාගේ ඇමදුරේ ගහලා ගියා වගේ ඔබේ ඇමදුරත් ගහලා ඉද්දන්න. එහෙම මේ අපේ ඇමදුර කාටවත් ගහලා යවන්න බෑ. දැන් එන්නේ සුදු වෑන් නෙමේ කළු ඩිෆෙන්ඩර් කියලා කියන්නේ ඔබතුමාගේ පැරණි මිත්‍රයා. ගම්මන්පිල මහත්තයා කිව්වා හාජුඩීන් ස්වභාවික මරණයක් කියලා. එක්නලිගොඩ පැහැරගත්තේ ආණ්ඩුවේ ඇමති කෙනෙක් කියලා. අද මේව ඔක්කොම මේ සමාජය ඉදිරියේ ඔප්පු වෙලා තියෙනවා. ඉස්සර හිටියා ඝාතකයෝ දැන් ඉන්නවා කුලියට චරිත ඝාතනය කරන. මේ සිද්ධියට නාමල් වගේ කෙනෙක් සම්බන්ධ වෙලා තිබ්බන. මොන වගේ තොවිලයක් ආණ්ඩුව නටයිද? නාමල් රාජපක්ෂ මහත්තයලා නටපු තොවිල් වලට මොහොකටවත් තාම නීතිය ක්‍රියාත්මක වෙලා නැණි හරි හැටියට. ඉතින් ඔබතුමාගේ ආණ්ඩුවනේ මගේ ආණ්ඩුව නෙමෙයි මේක. මේක ජනතාව ඡන්ද දීපු ආණ්ඩුවක්. ඒ යුක්තිය ඉටුවීම පමාවීම විශේෂයෙන්ම රාජපක්ෂ පවුලට රටේ ජනතාවට කරලා තියෙන බලගතු අසාධාරණයි. 2015 දී තාජුඩීන්ගේ ඝාතනය විකුණලා ආණ්ඩුව ජීවත් වුණා. 2016 දී මොකක් විකුණලාද ජීවත් වෙන්නේ කියලා සමහරු ප්‍රශ්න කරනවා. තාජුඩීන්ගේ ඝාතනය කවුරුවත් විකුණලා නැහැ. ඒක පැහැදිලි ඝාතනයක්. ඝාතකයෝ නිදැල්ලේ. තාජුඩීන් ඝාතන සිද්ධියේ CCTV දර්ශනවල හිටපු ආණ්ඩුවේ ප්‍රබල පවුලක සමාජිකෙක් ඉන්නවා කියලා ඔබතුමලගේ ඇමතිවරු කිව්වා. නමුත් මේ සම්බන්ධයෙන් කොළඹ විශ්වවිද්‍යාල පරීක්ෂණයක් කළා. ඒ දර්ශන පැහැදිලි නැහැ කියලායි ඔවුන් වාර්තා කළේ අධිකරණයට. කවුද බොරු කියන්නේ? සමහර අපරාධ මේ රටේ අපරාධකරුවන්ට සාක්ෂි නැති වෙලා නිදහස් වෙන්න පුළුවන්. හැබැයි ජනතාවගේ හෘද සාක්ෂියෙන් නිදහස් වෙන්න බෑ. බාලගිරි දෝෂය අද නොවේ හෙට එන්නේ කියන එකයි අර මහින්ද රාජපක්ෂ මහත්මයා විදේශ රටවල් වල තැන්පත් කරලා තිබ්බ බිලියන 18 ගේන්නේ අද නොවේ හෙටයි කියන එකේ වෙනස මොකද්ද? එම බැංකුවේ තැන්පත් කරලා තියෙන මුදල් තියෙන රට කිව්වා එම ගනුදෙනු හෙළි කරන්න බෑයි කියලා. ගිනුමේ දේවල් හෙළි කරන්න බෑ කිව්වා මිසක් ගිනුමක් තිබුණ නෑ කිව්වේ. ඇවන්ගාඩ් කියලා පහුගිය ආණ්ඩුවට චෝදනා එල්ල වුණා. දැන් චෝදනා එල්ල වෙන්නේ ඇවන්ගාඩ් සිද්ධියේදී ඔබතුමල්ලගේ අමාත්‍යවරුන්ට. ඒ කියන්නේ CID දැන් පරීක්ෂණයක් කරනවානේ. අපේ රටට ලැබෙන්න තියෙන ආදායම දූෂිත ව්‍යාපාරිකයෙක් සහ ජූසිත පවුල් සමාගමක් විසින් භුක්ති විඳීම තමයි අපිට තිබිච්ච වේදනාව. අපි ඒක ශ්‍රී ලංකා නාවික හමුදාවට අරන් දීලා තියෙනවා. ඔබ දැන් අංශක 180ක් හැරිලා අලියාගෙන් ඡන්දෙ ඉල්ලුවා. අපි 180කින් හැරුන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂය 180කින් හැරිලා රටේ ජනතාවත් එක්ක ගමනක් ගිහිල්ලා ජයග්‍රහණය කළා. ඒ කාලේ විවේචනය කරපු අගමැති රනිල් වික්‍රමසිංහ එක්ක ඔබ ඇමතිකම් කරනවා. එතුමා ප්‍රතිපත්ති වෙනස් කරා. අපි එක තුන. හෙටනිද්දා ওই ජාතික ඇඳුම වෙනුවට තයිකෝට් ඇඳලා පාටලි චම්පි කරනවා අපිට දකින්න ලැබෙයිද දන්නේ නැහැ. මෙහෙමයි. ඔයගේ ප්‍රශ්න අහන්න එපා. අපි ප්‍රතිපත්තියක් ගත්තොත් ඒ ප්‍රතිපත්තිය කරන මිනිස්සු. ආණ්ඩුවට ඡන්ද දුන්න මිනිස්සු. කිසි දෙයක් වෙලා නැහැ කියලා කියනවා. ඒ නිසයි මම මේ ප්‍රශ්නේ අහුවේ. ඒ රටේ නීතියේ තියෙන අඩුපාඩුකම් ඔබත් මාත් දන්නවනේ. මම එකක් කියන්නම් මේ පාලනය මේ අවුරුද්ද ඇතුලේ විග්‍රහ කරන්න එපා. දැන් CIA විශේෂාංගය. බලහත්කාරයෙන් තරුණියන් රඳවාගෙන මුදලට අලෙවි කිරීමේ ජාවාරමක් පිළිබඳව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්ධන ඒකකයට තොරතුරු ලැබෙන්නේ මීට සති කිහිපයකට පෙරයි. ඒ අනුව කළ විමර්ශනයේදී මහනුවර ෆිම්රෝස් උද්‍යාන ප්‍රදේශයේ පිහිටි තෙමහල් නිවසක් තුළ මෙම ජාවාරම සිදු කරන අන්දම අනාවරණ කරගනු ලැබුවා. මෙම ගොඩනැගිල්ල තුළ බලහත්කාරයෙන් රඳවාගෙන සිටි 19 හැවිරිදි තරුණියක් අපවෙත හෙළි කළ තොරතුරු ඊමේ. ඉස්සරහම ආලයට කොල්ලා කුෂාන් කියලා ඔකේම පාටියක් තියෙනවා නම් කියලා. උකලා මාට්ට තදා මේට අල්ලා හතර කාමරේ ඉඳවා වගේලා. මම පාටියක් තියෙන්න ඒත් මට බයක් තිබුණා. එතන ඉන්න කියලා මම ආව උඩට. බයක් විතර බලන් ගියා බලන් ගියා වෙන. දසම මේගොල්ලන් මොකක්දයි ඇත්ත විස්තරේ කියන්න මට කියලා. මාව දීලා සල්ලි අරන් ගියන් තිබ්බලු. කීයද? 60,000 දරන් ගියා. 60,000. කොමානි යන්න ගන්නතෝ මට අවුරුද්දක් විතර මාව තියාගන්න. ඔයා පැනලා යන්නවත් try කරේ නැහැ. පැනලා යන්නවත් ඉඩයක් තිබ්බේ නැහැ සර්.
සූක්ෂම උපක්‍රම භාවිත කරමින් කාන්තාවන් මුදලට අලෙවි කරනා මෙම ගොඩනැගිල්ල මහල් 3කින් සමන්විතයි ආරක්ෂිත කැමරා 7ක් මගින් පැමිණෙන ගනුදෙනුකරුවන් නිරීක්ෂණය කරනවා පළමු මහලට හා තෙවන මහලට සෑම විටම ආරක්ෂක රැකවලුන් යොදවා සිටින අතර තරුණියන් රඳවා තබන්නේ දෙවන මහලේ කාමර තුලයි පැමිණෙන ගනුදෙනුකරු පිළිබඳ ආරක්ෂිත කැමරා මගින් නිරීක්ෂණය කරන ජාවාරම් කරුවන් සැක හැර ගැනීමෙන් අනතුරුව ඔවුන්ට දෙවන මහලට පිවිසීම සඳහා අවස්ථාව ලබා දෙනවා इन अनुतिरुव देवन महले रंदवासितन तरुणियान गणदेनु करुवांट प्रदर्शनीय कर कैमति आयकु तोरा गनीमट इड सलसन्ने मेलेसिन जावारम करुवांगे सियलु आरक्षित उपक्रम परदा वलान दूषण मर्दनेकके निर्धारीन मेम स्थानीय वटलनु लबुआ एएम एकके अध्यक्ष सहकार पुलिस अधिकारी हेमाल प्रशांत महतागे उपदेश मताई මෙන්න මේ හරියෙන් පාර ඉවර වෙනවා මේ හෝටල් එකේ ඇතුළට පඩිවිලක් තියෙන මෙහෙම බයින්න මෙතන ගේට්ටුවක් තියෙනවා මෙතෙන් යන්න එම වැටලීමේදී අනාවරණ කරගත් තවත් තොරතුරු හෙට CIA තුලින් කොළඹ නගර සභාවෙන් දේශපාලනයට අත්පොත් තබන්නන් බොහෝ දිනකගේ ඊළඟ නවාතැන වන්නේ දේවන්නාවේ රට කරවන තැනයි නමුත් කොළඹ නගරයේ ප්‍රධාන පුරවැසි භූමිකාවට කලක් පනදුන් පුද්ගලයෙකු අද කුලී ත්‍රිරෝදරත් රේදුරක ලෙස සේවය කරන බව ඔබට විශ්වාස කළ හැකිද මේ හිටපු නගරාධිපතිවරයෙකුගේ වර්තමාන භූමිකාවයි ඔයිස් මොහමඩ් ඉම්තියාස් 2006 2009 කාල සීමාවේ කොළඹ නගර සභාවේ නගරාධිපතිවරයයි 2006 පළාත් පාලන මැතිවරණයෙන් කොළඹ මහනගර සභා එක්සත් ජාතික පක්ෂ නාම යෝජනා ලයිස්තු ප්‍රතික්ෂේප වීමත් සමග ඇස් කණ්ණාඩිය යටතේ ඉදිරිපත් වන ස්වාධීන කණ්ඩායමකට සහයෝගය දක්වනවා. එවක් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නගරාධිපති පුටුවට තරඟ කළ වාසුදේව නානායක්කාර වැනි ප්‍රබලයන්ද පරාජය කරමින් කොළඹ නගරාධිපති දුරය ලැබීමට වාසනාවන්ත වූයේ එකල වෘත්තියෙන් ත්‍රිරෝදරත් රියදුරෙකු වූ ඔවයිස් මොහමඩ් ඉම්තියාස් නම් ස්වාධීන පක්ෂ අපේක්ෂකයයි. මේ මාරංචක්කාව නගරාධිපති වෙලා ඉන්නවා කියලා හරි බයක් හිතුණා. ඒ බයට මම මොකද කරේ යාළුවෙක් කියන සත්‍යයක් කියන ඇංගිලා හිටියා. ඊට පස්සේ මාධ්‍යවලින් මාව ප්‍රචාර කරා මේව තාම නගරාධිපතිතුමා නගරාධිපති වෙලා තාම නගර සභාවට ආවේ නැහැ පළවෙනි සභාව කිරියන්න කියලා. මන්ත්‍රී කොල්ලෝන් එම්මෙන් කොමාරි වහගෙන මාව කතා කරලා ඉවරලා බයෙන් දෙපා බයෙන් දෙගාල ඉවරලා ඊට පස්සේ මම නගර සභාවට ප්‍රතිම ගන්න ගියේ මගේ තීරෝදරතින් තමයි. මට කුලිය කදිරානවත්ත ප්‍රදේශයේ දුගී පවුලක ඉපදුණු මොහමඩ් ඉම්තියාස් කීපියා අදටත් කොළඹ නගර සභාවේ කම්කරු සේවකයෙක්. ඉහළ අධ්‍යාපනයක් ලැබීමට වරම් නොලැබූ ඉම්තියාස් මට කුලිය කාකදූපත අසල ත්‍රිරෝදරත්වයක් පැදවීම සිය ජීවනෝපාය කරගත්තා. එසේ දිවි ගෙවූ ඔහුගේ හිසට නගරාධිපති කිරුළ පැලඳෙන්නේ 2006 වසරේ සිදු වූ දේශපාලන අත්වැරද්දක ප්‍රතිඵලයක් ලෙසයි. කොළඹ නගරාධිපතිවරයා ලෙස ලැබෙන අසීමිත බලතල මෙන්ම පහසුකම් තමන් කිසිදා අයතාලෙස භාවිත නොකළ බව ඉමිටියස් මහතා පවසනවා. මම නගරාධිපති වෙලා ඉන්න කාලේදී ලොකු ලොකු බිලියන් කාර්යෝ සල්ලි කාර්යෝ ආවා. ඉතින් ඒ මිනිසුන්ව මම එච්චර ළඟට ගත්තේ නෑ. මපත් මිනිසුත් එක්ක තමයි මම ඉන්නේ. මට උඟක් මේ උදව් කරන්නේ සිංහල මිනිසු තමයි. සල්ලි කාර්ය ගත්තා නම් මෙලාරම දුක් වෙනින්නත් තෝන්නේ. කට්ටිය කිව්වා තාත්තා ඕන තනතුරකට තියන්න කියලා. මම පස්සට හිතුවා. මේක නැතිනොත් එම තාත්තා තමයි මේ තත්ත්වෙට වැටේ කියලා මම තාත්තාත් හරි උසත් තත්ත්වෙට තිබ්බේ නෑ. මට තාත්තා සේවය කියලා තියෙනවා ඔෆිස් එකට එනකොට. තාත්තා දලුත් නගර සභාවේ තමයි සේවකයෙක් ඉදිරියට ඉන්නේ. පසුගියදා පැවති කොළඹ නගර සභාවේ 150 වෙනි සංවත්සර උත්සවයට ඔවයිස් මොහමඩ් මහතාටද ආරාධනා ලැබුණා. එම අවස්ථාවට ඔහු ඇඳුම් පැළඳුම් සහ ගමන් වියදම් සරි කරගනු ලැබුවේ තම බිරිඳගේ කරාබු යුගලයේ උකස් කිරීමෙන් ලද මුදලින් බවයි ඔහු අප සමග පැවසුවේ. මම කොළඹ නගර සභාවේ උත්සවයට ගියා. මම නගර සභාවේ ඇතුළට එනකොට අනිත් නගරාධිපතිතුමාලාගේ පින්තූර ඔක්කොම තිබුණා. මගේ පින්තූර විතරයි ඇතුළේ නැත්තේ. දැන් අවුරුදු මං ආයෙ ගලා අවුරුදු 6ක් 7ක් විතර එනවා. දුප්පත් වෙලා ආයෙ නගරාධිපති වුණා නිසා දන්නේ මේ පින්තූර තාම දාලා නැහැ. ඒක උගත් දෙනේ මට ඒ කතා කරලා කියලා තියෙනවා. ඔය නගරාධිපති වෙලා ඉන්න ෆොටෝ එක නැහැ කියලා. මේ කොළඹ හිටපු නගරාධිපතිවරයෙකුගේ අද දවසේ වාසස්ථානයයි. එය අලුත්ගම දර්ගා නගරයේ පිහිටි කුලී නිවසක්. එම ප්‍රදේශයේම ත්‍රිරෝදරත ගාලක කුලියට ත්‍රිරෝදරතයක් පදවන ඔහු දිවි ගෙවන්නේ දැඩි ආර්ථික අපහසුතා මැදියේ. මට කොළඹ නගරේ ඉන්න බැරි හේතුව මට රැකියාවක් නැහැ. ඒක තමයි ත්‍රිරෝදරතේ අයිමත් අතර ගත්තේ. ත්‍රිරෝදරතේ දුවන්නේ කුලියට දවසකට රුපියල් 800ක්. කුලි නිවසත් තමයි මගේ නිවස මේක. මාසෙට රුපියල් 6000ක් කුලිය දෙන්න ඕනේ. මම හයපාරක් ගිහලා තියෙනවා විමල නිවස මහත්තයා ගාවට නිවසක් ලබා දෙන්න කියලා තමයි කිව්වේ. එතුමා කිසිම නිවසක් දුන්නේ නැහැ. යන එක විතරයි කිසිම වැඩක් වුන්නේ නැහැ. මම ජනාධිපතිතුමාලාගේ අගමැතිතුමාලාගේ ඉල්ලන්නේ සානිකම්පුතු බලලා
मट मुखरी उदवाकने मैत्रीपाल सिरसा जनभुत् हित हो मगे हित सतोष अरे वचना कथा कर बला ದೇಶಪಾಲನಾಜ್ಞಾನಿಗೆ ಅತ್ತರದಿಯ ಮಕ್ಕಳಿಸಿನ್ ಬೇಹೂರು ನಗರಾಧಿಪತಿ ವರೆಯಕು ಊ ವಾಯಿಸ್ ಮೊಹಮ್ಮದ್ ಇಮ್ತಿಯಾಸ್ ಮಹತಾ ನಗರಾಧಿಪತಿ ದೊರೆಯ ದರೀಮಟ ಪೆರ ಇತಿಹಾಸೇ ಕವರಕು ಊದ ದನ್ ಓಹು ಕೊಲಂಬ ಹಿಟಪು ಪ್ರಧಾನ ಪುರವಸಿಯಕು ಲೆಸಟ ಇತಿಹಾಸಗತವಿ ಅವಸಾನ ಎಬೆವಿನ್ ನಗರಾಧಿಪತಿ ತನತುರೇ ಗೌರವೇ ರಕೆನ ಪರಿದಿ ಓಹುಟ ಕುಮನ ಹೋ ಸರಣಕ್ ಲಬಾದೀಮ ಬಲಧಾರೀನ್ಗೆ ವಗಕೀಮಕ್ ನುವನ್ನೀದ मोटरथ सह वैन रथ किहिपेगिन पेमिनी पालोस दिनकुट अधिक पिरिसाक कडवत गोणहीन प्रदेशी पदिंची दिदनकुट वेडितबा तियुनु आयुधवलिन पहारदी पला गोस्त बेनबा एम वेडितबीमेन एक पुद्गलेकु जीवितक्षेट पात्तु अतर तवत अयकु तुवाल लबुवा පිලියන්දල බෝකුන්දර කරදියාන කසලකන්ද හේතුවෙන් සෞඛ්‍ය ගැටලු රැසක් පැන නගින බව පවසමින් ප්‍රදේශවාසීන් හොරණකොළඹ ප්‍රධාන මාර්ගයේ අවහිර කරමින් අද උද්ඝෝෂණයක නිරත වුණා. මහියංගනේ සිට මහනුවර දක්වා ධාවනය කරමින් තිබූ වැලිපැටෝටිප රථයක් අද පස්තරුවේ මයිලපිටිය ප්‍රදේශයේදී පෙරලීමෙන් එහි රියදුරු බරපතල තුවාල බාර රොහල්ගත කළා. කොළඹ හපුතලේ මාර්ගයේ බෙරගල ප්‍රදේශයේදී අද පස්තරුවේ මෝටර රථයක් මීටර 30ක පමණ ප්‍රපාතය කර පෙරලීමෙන් එහි ගමන්ගත තිදෙනා තුවාල ලබා හපුතලේ දිසාරෝහලට ඇතුළත් කරනු ලැබුවා. වෙඩිවැදීමක් හේතුවෙන් අසාධ්‍යව සිටි වනාලියකු බුත්තල මහගුඩේ ආරක්ෂිතයේදී ඊයේ රාත්‍රියේ ජීවිතක්ෂයට පත් වුණා.